මම වැඩිම ප්‍රසිද්ධ බැරි කට්ටියට ඒ මොලේ නම් ගන්නලා ඒ එකට ගෙන යන්න බී එකට ගන්න හැකියාව මට තියෙනවා. ඕගොල්ලන්ට භෞතික විද්‍යාව බැයි නම් එන්න ඕනේ මගේ පන්තියට. මං අනිවාර්යෙන් ඉහළ සාමාර්ථයෙන් ලබා දෙනවා. අනිත්‍යෝය අනවශ්‍ය ලෙස වැඩ කිරීම අතාරින්න ඕනේ. බහකට එන ප්‍රශ්න ටික ඔක්කොම සර්ගෙන් හම්බ වෙනවා කියලා. ඔව්. එක පැත්තකින් චෝදනාවක් එනවා මෙන්න මෙහෙම පේපර් මෙහෙම මෙහෙම වෙලා කියලා. හැබැයි සර් අවුරුදු ගානක් තිස්සේ එන ප්‍රශ්න ටික ඔක්කොම දෙනවා. කොහොමද ෆිසික්ස් පේපරේට එන ප්‍රශ්න ටික ඔක්කොම සදේ? ආවි ඕනම රෝලක් ගත්තාම ඉන්න ලොකු දොස්තර මහතුමා ගියාපු කට්ටිය. ඕනම ඉස්කෝලේ උගන්නන විද්‍යාව උගන්නන අය ඒ වගේ ඉංජිනේරු දහස් සංඛ්‍යාව බිහිලා තියෙනවා. කඩ අතර ඉන්න ෆිසික්ස් බය වෙන්න ඕනේ සර්. ඕනි කෙනෙක්ට ෆිසික්ස් කොට ගන්න පුළුවන්ද? භෞතික විද්‍යාව කියන්නේ ගණන් නෙවෙයි. සිද්ධාන්ත සමූහයක්. ඒ සිද්ධාන්ත ටික හරියට අධ්‍යයනය කළාම ඕනේ ගානක් හදා ගන්න පුළුවන්. ඔය 16 බේබේල 8ක් ගත්තාම ඒ අට මං අන්තිම දවසේ කළා හතරක් එහෙම විභාගේ. ඒ කියන්නේ මේසර විභාගේ. මේසර විභාගේ. මම නම් මේ පන්ති කරනවා ඉස්සෙල්ලම ටීචින් ට්‍රේනින් ගියා. ටීචින් කියලා. ඒ ට්‍රේනින් කරගෙන තමයි උගන්වන්නා. එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාව මං ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ළමයෙකුට ඉගෙන ගන්න පුළුවන් කාලයක් තියෙනවා. එළිවෙලකයි ඉගෙන ගත්තා කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. ඔය දැන් මම රිවිෂන් පන්ති පටන් ගන්නවා පෙබරවාරි මාසෙ පළවෙනිදා. පෙබරවාරි මාසෙ පළවෙනිදා. ඔව්. මේ පෙම්වතුන්ගේ මාසෙම තමයි ක්ලාස් එක පටන් ගන්න යන්නේ. ඔව්. මේ ඉගෙන ගන්න එකට පෙම්වතුන්ගේ අද සම්බන්ධ වෙන්නේ ඔතේ ඒකට සම්බන්ධයක් නැහැ. හානියක් නොනේද ඔක කරන්න ඕනේ. මේ තුන්ගෙන්ද පටන් ගන්න පෙබර ක්ලාස් එක. ඔන්ලයින් දෙනවා. මම කියවද ඔන්ලයින් කරා. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න පුළුවන්. අපි අංකයක් දාමු. අපි හිතමු ගණන් හදන්න දුර්වලයි ෆිසික්ස් වලට කැමති නැහැ ඕ ලෙවල් වලින් එළියට එන ළමෙක් මේ ළමෙක්ව දක්ෂ විදිහට ෆිසික්ස් සමත් කරන්න සර පුළුවන්ද? ඇත්තටම මම කැමති භෞතික විද්‍යාව බැරි කට්ටිය මං ගාවට එනකොට. දැන් මේ වයස තියෙනවනේ මේ වයස හරි අමාරුයි අධ්‍යාපනයේටම වැය කරන්න. පොඩි කාලේ තම කාලේදී ළමයිට ලව් කරන්න හිතෙනවා. ළමයිට සමාන කට්ටිය පිළිම ළමයි වෙන වෙන එක දේවල් වලට තමයි කාලේ වැය කරන්නේ. ඒක හරි අපමාදයක්නේ. ඒක තේරෙන්නේ තව ටිකක් කාල ගියාම. දැන් මේ කාලේ ඒව නවත්තලා හරි තමන්ගේ අධ්‍යාපනය කරන විශ්වවිද්‍යාලය ගියාට පස්සේ තමන්ගේ ජීවිතේ ඒ ගෙවප කැපකිරීමට හරියන්න ඔක්කොම අධ්‍යක්ෂ කමිටිය ගන්න පුළුවන් වෙනවා. එතන හොඳම දේ ඒ ලෙවල් කරන කාලේ අනිත් සියලුම දේවල් නවත්තන්න. ඒ ලෙවලින් පස්සේ කැම්පස් ගියාම ඒ හැම එකක් පටන් ගන්න. මට භෞතික විද්‍යාව විශේෂ උපාධියක් තියෙනවා. මම විශ්වවිද්‍යාලය ගණනල තියෙනවා. මම පාසල් ගණනල තියෙනවා. ලංකාවම ලීඩින් කරලා තියෙනවා. අපි කොහොමද මම උගන්වන්න බලගෙන ලංකාවම ලීඩින්. ඒ මවුදු 20ක් මම ඉඳලා තියෙනවා. නොමේන අනන්තයේදී අපි නැවත හමු වෙමු.